අපි විශ්වාස කරනවා දහනවන සංශෝධනයේ වගන්ති අනුව මීට පෙර දෙවතාවක් සේවය කරපු ජනාධිපතිවරුන් එවැනි ජනාධිපතිවරුන් දෙදෙනෙකු සිටිනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිපා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති නිය මේ දෙදෙනාටම අනාගතයේ ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට නීතිමය බාධාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. 19 සංශෝධනයේ 8 පරිච්ඡේදය යටතේ ජනාධිපති ධූරයේ බලතල වගකීම් විශාල ලෙස වෙනස් කළා. දැඩි විපර්යාසයකට භාජනය කළා. එතන මේ සියල්ලක්ම ගැඹුරින් විශ්ලේෂණය කරනකොට අපිට පැහැදිලිව නිගමනයකට එන්න පුළුවන් මේ අලුත් ධූරයක් කියලා ඇතිකලේ. අලුත් ධූරයක් ඇතිකලේ ඉස්සල අයින් කරා. ඒ වෙනුවට අලුත් ධූරයක් ඇතිකලා. ඒ අලුත් ධූරයේ හරය හරයාත්මක වශයෙන් කාර්යභාරයේ බලතල වගකීම් සම්භාරය අනුව ඒ දෙක එකිනෙකට වෙනස් ධූර දෙකක්. කොහෙත්ම ඒක සමාන ධූර දෙකක් නෙවෙයි. ඒ පනත බලපාන්නේ අනාගතයට. අතීතයට නෙවෙයි. අතීතයට බලපානවා නම් ඒ ප්‍රතිඵලය ඇති කිරීම සඳහා පැහැදිලි වචන පාවිච්චි කළ යුතුයි. දැන් 19 සංශෝධනයේ මේ පිළිබඳ කිසිම වචනයක් සඳහන් වෙලා නැහැ. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට පුළුවන් දිසා අධිකරණයකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශක තීන්දුවක් ලබා ගන්න. ප්‍රකාශක තීන්දුවක් ලබා ගන්න ඒකට දිසා අධිකරණයට යන්න පුළුවන් ඕනෑම පුරවැසියෙකුට. ඒකට නීතියේ කිසිම බාධාවක් නැහැ. මේ සඳහා දිසා අධිකරණයට ගිය පසු දිසා අධිකරණයට සිදුවනවා මේ ප්‍රශ්නය යොමු කිරීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණයට. දිස්ත්‍රික්ක උසාවියෙන් ඒක යනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවනවා මේ පිළිබඳ තීරණයක් දීමට මාස 2ක් ඇතුළත. ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සභාපති හැටියට මම සූදානම් අවශ්‍ය නම් ඒ නඩුව උසාවියට ඉදිරිපත් කිරීමට. ඒ නිසා සෙප්තැම්බර් මාසයේ මුල් කොටසේ මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.